හරි හරි ගොඩක් ආසනේ මේ කියලා ඕගොල්ලෝ ස්ට්‍රෝබෙරි කඩන්නේ වගේ සුවිඩන් නලනේ තහයි නේ ඔකේ හොඳයි නේ වැඩේ ඕ රසයි එන්න හැමෝම එන්න ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් හදන්න අපි මම හිතනවා ඔයගොල්ලන්ට ඉස්සරහ මේ වගේ ස්ට්‍රෝබෙරි කඩලා ගන්න අත්දැකීම් ලැබෙයි කියලා ඕනේ ආ ලංකාවේ නේ ඉන්න ස්ට්‍රෝබෙරි කඩන හෙලෝ කට්ටිය කොහොමද ඉතින් අද ආවා අපේ ස්ට්‍රෝබෙරි වත්ත පෙන්වන්න ඔයාලට අපේ නෙමේ ප්‍රයිවට් කම්පැනි එකකින් කරන්නේ මේකේ මාර විශේෂ දේවල් ටිකක් තියෙනවා ස්ට්‍රෝබෙරි කඩන ගමන් මම කියන්නම් මේ සමයේකේ ජැකට් දාන් ඉන්නේ ඉතින් වැස්ස පොඩ්ඩක් පටන් ගත්තා අද කූල්ද මේ කියලා yes කූල්ද ටික windy day එකක් නේ චුට්ටක් කැප් එක අප් කරන්න කනේ ආ බියුටිෆුල් ප්ලේන් එත් නේ එහෙනම් අපි යමු එකතු වෙලා ඉන්න ස්ට්‍රෝබෙරි කිලෝ එකක් දෙකක් කණ්ඩත් පුළුවන් කඩා ගන්නත් පුළුවන් විස්තර ඔක්කොම කියන්න යමු අපි යමුනේ ඉතින් ස්ට්‍රෝබෙරි වත්තම අපේ වගේ තමයි මේක ප්‍රයිවට් ඕනර් කෙනෙක් ඉන්නේ. ඉතින් මේකේ මාර විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ ගත යුත්තක කතාවක් කියන්නයි යන්නේ. මේ වත්තට මිනිස්සුන්ව දාන්නේ අර අපි ඇතුල් වෙන තැන මම පෙන්වන්නේ පොඩි කවුන්ටර් එකක්. ඉතින් ඒ කවුන්ටර් එකෙන් අපිට අපි ගෙනියන භාජනේ බර කිරා ගන්නක විතරයි කරන්නේ. ඒ කියන්නේ අපි පොඩි භාජන දෙකක් අරන් ආවා, බාස්කට් දෙකක්. ඉතින් ඒ දෙකේ බර කිරා ගත්තා. බර කිරාගෙන ඉවර වෙලා අපිට පුළුවන් ඒ දෙක පිරෙන්න ස්ට්‍රෝබෙරි කඩන්න. කඩලා ඉවර වෙලා කඩන ගමන් කණ්ඩක් පුළුවන්. ඒකයි විශේෂත්වය. දැන් මේ මුළු ස්ට්‍රෝබෙරි වත්තෙම අපිට ඕන තරම් ස්ට්‍රෝබෙරි කන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නනේ මන් දන්නවා. ඒකෙන් දැන් මේ මිනිස්සු ඇවිල්ලා කාලා විතරක් යන්නේ නැද්ද? ඇත්තටම කියනවා නම් මෙතෙන්ට ඇවිල්ලා ඕනතරම් කාලා එළියට යන්න පුළුවන්. පේ කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි සැරින් සැරේ අපිට ආව හැකි. මොකද එන්ට්‍රන්ස් ෆී එකක් ගන්න නැහැනේ. සැරින් සැරේ මේ ඉන්න ගමන් ඇවිල්ලා හොඳට ස්ට්‍රෝබෙරි කිලෝ එකක් විතර කාලා යන්න පුළුවන්. ඉතින් අපි ලංකාවේ දැන් මෙතන කට්ටියක් ඉන්නවා. ඉතින් අපිට ගොඩක් ආසයිනේ ස්ට්‍රෝබෙරි වලට. ඉතින් අපි ඇත්තටම කඩන ගමන් කනවා. ස්වීඩන් අයත් එහෙම මෙහෙම අපි දකිනවා. ඉතින් කඩන ගමන් කනවා. හැබැයි සීමාවක් තියෙනවා. ඒක ඇවිල්ලා self discipline. අනවශ්‍ය විදිහට මහා ප්‍රමාණයක් කිලෝ ගණන් අපි කන්නේ නැහැ. ආසාවට කඩන ගමන් ගෙඩියක් දෙකක් කනවා. කාලේ ඉවර වෙලා අර බාස්කට් එකට අපි පුරවගෙන ඒක අරන් ගිහිල්ලා check out count එකට දීලා ඒ බරට අපි සල්ලි ගෙවනවා. ඒ කියන්නේ කිලෝ එකක් ක්‍රෝන 60යි. ඉතින් self discipline ගැන මම මේ කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට ඕනතරම් කාලා මේ පඳුරු උඩින් පැනලා එහෙම කරන්න පුළුවන්. හැබැයි මේ එක රෝ එකක් පටන් ගන්න තැන ඉඳලා අපි කඩාගෙන යන්න ඕනේ ඒ රෝ එක ඉවර වෙනකන්. මැදදී නතර කරනවා නම් අපිට පොඩි ස්ටික් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. අපිට මෙතන ඉඳලා මෙතෙන්ට අපි කැඩුවා කියලා ඒක මාක් කරන්න පුළුවන්. ඊට පස්සේ එන කෙනා එතන ඉඳලා තමයි ඒක කන්ටිනියු කරන්නේ. ඉතින් ප්‍රමාණයකට අවශ්‍ය විදිහට අපිට ගෙදරට ඕන තරම් ස්ට්‍රෝබෙරි කඩාගෙන ආසාවට ස්ට්‍රෝබෙරි කාලා මේ තැනත් ආරක්ෂා කරලා තව කෙනෙකුට තව පවුලකට තව පිරිසකට ඇවිල්ලා ස්ට්‍රෝබෙරි කඩන්න පුළුවන් හැටියට මේ වැඩේ අපි ඉතින් හමාර කරනවා. ඉතින් අද වින්ටර් එක තරම්ම වගේ සීතයි. අපිට ප්ලස් 10ට විතර වගේ තියෙන. ඉතින් ස්වීඩන් සමයක මේ බලන්නකෝ. මේ පැත්තේ ස්ට්‍රෝබෙරි වගාව, මේ පැත්තේ ඇත්තටම කියනවා නම් තවත් වගාවක් තියෙනවා. මං හිතන්නේ වීට්, ඊට පස්සේ රැප්ස් වගාවල් තියෙනවා. ඉතින් මේ ලස්සන පොඩි ගමක අපි ඉන්නේ. එහා පැත්තේ කැලෑව, වල්ලූරු එහෙමත් ඉන්නවා. පිටරට ඉන්නේ වයිල්ඩ් බෝ. ඉතින් ඔහොම තමයි ස්ට්‍රෝබෙරි කඩන වැඩේ 2024 සමයේ අපි කරේ. අනිත් එක මේවට රසායනික පොහොර යොදන්නේ නැහැ.
මොකද ඕනම කෙනෙක් කඩන්න ඇවිල්ලා හොදන්නේ නැතුව තමයි කඩාගෙන කන්නේ. ඉතින් ඊයේ නම් ගොඩක් හොඳට වැස්සකුත් ගියා. ඒ හින්දා තවත් පිරිසිදුයි. ඉතින් ඇත්තටම කියනවා නම් කාබනික වගාවක්. Mikaela, show me that one, big one. That is like a show me. Like a tomato. Wow. Oh my gosh. Like a tomato. තුසිත එක කොහොමද ස්ට්‍රෝබෙරි? හරිම රසයි මේ කඩගම ඉන්නේ. මේ මාස දෙක කන්නේ. මේ මාස දෙක ඉතින් ස්ට්‍රෝබෙරි මාස දෙක. ඔයත් ඒ හිඳ හොඳට කඩන්න. දැන් හරිනේ. ඔය අතේ තියෙන එක නෙමේ මේක පෙන්වන්නම්කෝ. කොපමද? ඒක නෑ. ඔව්. එහෙනම් ඒක අයිස්ක්‍රීම් කන්න. ලංකාව ඉඳන් ආපු තව ෆැමිලි එකක් හම්බුණා මේ බලන්න මේ අක්කා. අන්න රහයි නේ අක්කේ. හොඳයි නේ වැඩේ. ඔව් රසයි. ඔව් පොඩි අයත් ඉන්නවා. අයියේ කොහමද වැඩේ යනවනේ? පොඩි අයට තමයි ඉතින් ගොඩක් මාසාව. මෙන්න ඉන්නවා තව. අක්කේ අපි එනවා අයිස්ක්‍රීම් කන්න. හලෝ. ස්ට්‍රෝබෙරි කඩනවා. ඔව්. මේ වෙනකොට ගොඩක් කැඩුවා. ඒ වගේම කෑවා ස්ට්‍රෝබෙරි. හරිම රසයි. අපි එනවාලා ගෙදර අයිස්ක්‍රීම් කන්න. එන්න හැමෝම එන්න. ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් හදන්න අපි අයිස්ක්‍රීම් මේ හදන්න ස්ට්‍රෝබෙරි කැඩුවා ගොඩක්. ඔව්. අපි ඇත්තටම හැම අවුරුද්දෙම වෙනවා මේ ස්ට්‍රෝබෙරි කඩන්න මේ වගේ මේවා. හරි ගුණයි එකට. ඔව්. තුසිත අයියව නම් දැකලා තියෙනවා අක්කවත් හිටියනේ මේ අපේ අර කලින් වීඩියෝ එකක ඉඳලා තියෙනවා මේ දෙන්නම. හරිම හොඳයි. ස්වීඩන් යන කට්ටියට හොඳට බලා ගන්න මේ දෙන්නව ගොඩක් උදව් කරනවා. අන්න. අපිත් නෝ ඔයගොල්ලන්ට ඉස්සර මේ වගේ ස්ට්‍රෝබෙරි කඩන්න ලැබෙයි කියලා. අන්න හොඳ අදහසක් බලන්න කියලා මේ. මම හිතනවා ඔයගොල්ලන්ට ඉස්සර මේ වගේ ස්ට්‍රෝබෙරි කඩලා කන්න අත්දැකීම ලැබෙයි කියලා. ඕනේ. ජීවිතේ විනෝද වෙන්න අනිවාර්යයි. අන්න ඉන්නවා තව. ඔයාලත් ලංකාවේනේ. ඕ බාස්කට් එක. පොඩි අය ඉතින් ගොඩක් දන්නවනේ. හේ අය ඉතින් විනෝදෙන්. කඩුවා ගොඩක් කැඩි වෙන තාම ඉතින් කඩන ගමන් ඉන්නේ. අන්න මේ දෙන තාම කඩනවා මේ පොඩි ගේක. ඉතින් ගොඩක් ආසනේ මිකේලා. ඔන්න ස්ට්‍රෝබෙරි කඩනවා ඉතින්. කොහමද ඔය ස්ට්‍රෝබෙරි කැඩුවා? ඔව්. කියන්න මොනවද ෆ්‍රෙන්ඩ්ස්ට කියන්න තියෙනවා වගේ? ඕගොල්ලෝ ස්ට්‍රෝබෙරි කඩන්නේ වගේ. ස්වීඩන් වලනේ. ඔව්. ඉතින් ඔයා මොනවද ඔයාලින් හදන්නේ දැන්? මන් දන්නේ නැනික අයිස්ක්‍රීම් මේ වගේ නැත්නම් කනවා කොලේක. නිකන් කනවා ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් හදනවා මිල්ක් ෂේක් හදනවා නේ. ඔව්. වට වයස කීයද? 9. 9. 9 years old. Sweden good ද? ඔව්. Good girl. Thank you. Bye. Bye. මේ බලන්න මිකේලා හොයාගෙන තියෙන එක. චෙරි එක. චෙරි වගේ නේ. ඒ ස්ට්‍රෝබෙරි. හැබැයි ස්ට්‍රෝබෙරි. කමුද දෙන්න? අපි දෙන්න කමුද ඔක? ඔයා බලන්න ආන්ටිලා ගොඩක් බලාගෙන ඉන්න ඔයා නැති වීඩියෝ එක මේ යාළුවට සෑහළු. ඔව්. ඔයා ඉන්නවනේ දැන් ගොඩක් වීඩියෝ වල ඉස්සරහට. නේ? එන්න එකතු වෙලා ඉන්න පොඩ්ඩී ඉන්න ඉස්සරහට වීඩියෝ වල.
තව ගොඩක් තියෙන තැනකට යන්න යන්නේ අපි. යමුනේ අර අතන ගොඩක් තියෙනවා. මා ලොකු එකක් කමු. ඔව් මේ තව ලොකු එකක් මෙයාට. ඔක කමුද අපි? අපි පොඩි දෙයක් දැක්ක මේ සුවිදෙම කන්නෙම නැති තරම්. අපි කෑවා ඒ වුණාට මේ කන්න අවසර තියෙනවා. ඒ අය දන්නේ ඇයි කන්නත් කියලා. මොකද කිලෝ එකක් කොහොමත් 60ක් ක්‍රෝන 60 ඉඳලා 100ක් වගේ තනවනේ වෙනවා. ඉතින් මේ ඒගොල්ලෝ ඉතින් පේ කරලා ගන්න පුළුවන් හින්දා අපි වගේ ටේස්ට් කරන්න බලන්නේ. හැබැයි ලංකාවේ කට්ටිය සෑහෙන්න ඉතින් ඒ වුණාට ඌ අපිත් අර පොඩ්ඩක් කන්ට්‍රෝල් එකක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ ගොඩාක් කන්න යන්නෙත් නෑ. ඒ වුණාට හරි පුදුමයි. ඒක යාලත් පේ කරලා ගන්න ඉතින් ඒක මොකද්ද දන්නේ? හැදියාවද? හැදියාව වෙන්නේ එතන. දැන් ඔයාලා හිතන්නකෝ මේ මං අර කියපු කතා එක්කලා මේ විදිහට ලංකාවේ මක්කරි පළතුරු වත්තකට අපිව දැම්මා කියලා. ඒක මන් දන්නේ නැහැ. දැන් අපි නේ නුවරඑළිය ගියාම එහෙම කැරට් වත්තකට දැම්මා කියලා. ඔයාලා ගලව ගන්න කිලෝ ගානට අපිට සල්ලි දෙන්න කැරට් කණ්ඩත් පුළුවන්. එතකොට මට හිතාගන්න බෑ මොකක් වෙයිද කියලා. ඉතින් ඒක මං හිතන්නේ මේ අයගේ හිතන පතන විදිය ආකල්ප. ඔයාට මොකක්දනේ ඕනේ? මේ කෝකද කියලා හොයාගන්න බැරි තරම්. එකතු වෙලා ඉන්න තව වැඩ ගොඩක් තියෙනවා. අපිට ආව තව ලංකාවේ කට්ටියක්. මේ ඉන්නවා. කොහෙද ඉන්නේ මේ සුවිලන්? කොහෙද ඉන්නේ? දැන් ස්ටොක්හෝම් ඉන්නනේ. මෙන්න යාගේ ආදරණීය නෝනත් ඉන්නවා. පොඩ්ඩෝ ටිකක් ඉන්නවා. තුන්දෙනාකෝ අනිත් එක්කේ නැහැනේ. ඉතින් මොන හරි කියන්න තියෙනවද අලුතෙන් එන අයට? ඉන්න ස්ට්‍රොබෙරි කඩන. කාලා බලන්න ආසිතේ. අද මෙයා ගන්න ලන්ච් එක අපිට. මගනේ වත්. ඒ තව එක්කෙනෙක් ආවා. තව එක්කෙනෙක් ආවා. අයිතිකාරය එක්කන වත්ති අයිතිකාරය. වත්ති අයිතිකාරය. එයා ඉන්නවා ලස්සන ස්ට්‍රොබෙරි කිරියම් මේ දවස්වල. පොඩ්ඩක්. ආය පෙන්වට කවන්න නේද? හලෝ. එයා කැමති. ඒක අතවනන්ද ඉතින් ස්ට්‍රෝබෙරි කඩලා ඉවරයි. කිලෝ තුනක් කඩලා දිනවා අපි තුන් දෙනා. එක්කෙනෙක් කිලෝ එක ගානනේ. අපිට 5400ක් වගේ රුපියල් වලින් කියනවා නම් ක්‍රෝන වලින් 180යි. ඉතින් මම අර රුපියල් වලින් කියන කුතුහලයේ තියෙන අයට දැන් ගොඩක් වැඩ තියෙනවා. ගෙදර ගිහිල්ලා ජෑම් හදන්න, මිල්ක් ෂේක් හදන්න, ඔය තමුන හදන්න හිතන් ඉන්නේ. ඒ ටික හොඳයි නේ. ඔව්. කේක් එකක් හදන්නත් මොකක් හරි අපි පෙන්වන්න පොඩ්ඩ ආසයි ජෑම් හදන්න. අපි එහෙම උනොත් එයාගේ වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්න. ලංකාවේ මාර ගොඩක් හිටිය දැක්කනේ. ඉතින් එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයා මොනවදනේ කන්නේ? ඔව්. එහෙනම් එකතු වෙලා ඉන්න අපිත් යනවා. කමෙන්ට් එකක් දාන්න ඉතින් මතක් කරනවා ආදරෙන්. එහෙනම් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ. බයි.